අපි දන්නවා මේ වෙලාවේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදය ඇතිකරේ ඇත්තටම මේ රටේ ඉන්න එක්තරා පන්තියක්. ඒ පන්තියට සහය දීපු බලයගත්තු රෙජිමයක් විසින් තමයි මේක ඇති කරලා තියෙන්නේ. එතකොට මේ හරහා ඇවිල්ලා තියෙන අර්බුදය සම්බන්ධ ගැටලුව විසඳා ගැනීම සඳහා IMF එක වෙත ගිහිල්ලා තියෙනවා මේ රටේ ආණ්ඩුව. ඒ ගියාට පස්සේ තියෙන තත්ත්වය වෙලා තියෙන්නේ මේ රටේ මේ වෙලාවේ තියෙන මේ අර්බුදයේ බර සම්පූර්ණයෙන්ම මහජනය මත පටවලා තියෙනවා. මෙන්න මේ මහජනය මත බර පටවලා තියෙන්නේ එක පැත්තකින් බදු විදිහටත්, තව පැත්තකින් විදුලි බිල්, වතුර බිල් ඇතුළු තවත් විශාල සංඛ්‍යාවක් දේවල් සහ උද්දමනයේ විදිහට. දැන් මේ හැම තත්වයක්ම ගත්තට පස්සේ අපි වෘත්තිකයෝ විදිහට මේ වෙලාවේ මේ රටේ තියෙන බදු ප්‍රශ්නයට, එහෙමත් නැත්නම් අසාධාරණ බදු පැනවීම වලට එරෙහිව අපි විවිධ ක්‍රියාමාර්ගවල යෙදුණා. මේ දුණු ක්‍රියාමාර්ග වල උච්චතම ස්ථානයක් විදිහට අපි තීන්දුව කරලා තියෙනවා. හෙට වෙනකොට වැඩවර්ජනය කරන්න, දිනක වැඩවර්ජනයක් කරන්නට අපි තීන්දුව කරලා තියෙනවා. එතකොට මේ වැඩවර්ජනය කරන්නේ බැංකු සේවක සංගමය, ඒ වගේම මේ රටේ තියෙන තවත් වෘත්තිකයන්ගේ බුද්ධි සමිති විශාල ප්‍රමාණයක් මේකට එක්කහු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපිට කියන්න තියෙනවා මේ බදු කියන තත්වයට, එහෙම නැත්නම් මේ බදු වලට එරෙහිව කරන අරගලයට අමතරව අපි දන්නවා මේ රටේ විදුලි බිල ඇතුළු උද්දමනය ඇතුළු ගොඩාක් දේවල් හරහා විශේෂයෙන් මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතුළේ මේ රටේ තවත් වෘත්ති සමිති විශාල ප්‍රමාණයක් එක්කහු වෙලා තියෙනවා මේ හෙට කරන, නැත්නම් 15 වෙනිදා කරන වර්ජනයට. එතකොට එතනදී ඒ සියලු සටන් පාට එළියට අරගනිමින් මේ රටේ ආණ්ඩුවේ මේ ප්‍රතිපත්ති වලට විරුද්ධ පොදු විරෝධතා දිනයක් විදිහට හෙට නම් කල්ලිවල මේ රටේ වෘත්ති සමිති විශාල සංඛ්‍යාවක් 1000කට අධික ප්‍රමාණයක් වැඩ වර්ජනයක නියැලෙන්නට තීන්දුව කළා තියෙනවා. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇත්ත